අද සතට අපේ අගමැති සහෝදරියාව නතරුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒ නිසා පාතාලයට මත්ද්‍රව්‍යයට අත හිත දෙන සහෝදරියටයි ශ්‍රී ලංකාවේ මේ දෙනාටම හරිම ලස්සන සංදේශාවක් thank you හරි එහෙනම් අපි 11 කලාපරත්තු වෙනවා කලුතරින් මේ හොර හොර සංකලකනවත් දෙකින් නැත්තේ ආත්ම නිර්භීත තීරණයක් ගත්තා මාලිමාවට දැයවා මාතෘභූමියට ජනම කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මාලිමාව ඔබයි ඊ ජාතියක් නිර්මාණය කිරීමයි මෙම ජයග්‍රාහි ජනහමුව ගීතයකින් පිනවීමට මේ ආරාධනය විශාරද කමනි සෙව්වන්දි වෙල්ගම සහෝදරියටයි यशो कलुम वर ज्योति पिने नोदाराय इवन असिरी मा चातिय जाइन नोदाराय यशो कलुम वर ज्योति पिने नोदाराय गीता आज परिवर्तन अंगर दी कांताव ए सदा प्रबल दायकत्वय सपया तिबेनवा දිස්ත්‍රික් කණ්ඩායමට නායකත්වය ලබා දෙන ජාතික දනවල වේගයේ කොළඹ දිස් පාර්ලිමේන්තු අපේක්ෂිකා අග්‍රාමාත්‍ය ආචාර්ය පරිණියම සූර්ය සහෝදරියටයි ගල්තුඩේ ජයග්‍රාහි ජනහමුව ආමන්ත්‍රණය කිරීම සඳහා මාගේ සහෝදරාත්මක ආරාධනය බොහොම ස්තුතියි සහෝදරිය වේදිකාවේ සිටින ජාතික ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂිකා ඉලාන්ති කොට්ටහච්චි සහෝදරියගේ අවසරයි ඒ වගේම අපේ වජිර සහෝදරිය ඇතුළු වේදිකාවේ සිටින සියලුම සහෝදරියන් සහෝදරවරුන්ගේ සහෝදරවරුන්ගේ අවසරයි සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම හරිම ලස්සන සන්ධ්‍යාවක් අවුවත් නැහැ වැස්සත් නැහැ කාලෙකින් කාලෙකට පස්සේ මම මෙහෙම ලස්සන රැස්වීමක් ආමන්ත්‍රණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා ඉතාමත්ම නිර්භීත තීරණයක් ගත්තා අධිෂ්ඨානශීලී තීරණයක් ගත්තා ඒ තමයි අවුරුදු 76ක ඒ දේශපාලන යුගය අවසන් කළා අලුත් දිශාවකට රට යොමු කරන්න අපි පටන් ගත්තේ විදායක ජනාධිපති ජනාධිපති ධූරය මය ජනාධිපති ධූරය වෙනස් අපි ඔබත් එක්ක කතා කරේ මේ රටට පුනරුදයක් ගෙනීම පිළිබඳ අපි ඔබත් එක්ක කතා කරා පොහසත් ජීවිත ලස්සන පොහසත් රටක් ලස්සන ජීවිතයක් කියලා පොහසත් රටක් කියන එකෙන් අපි අදහස් කරේ ඔබ දන්නවා ඒක භෞතික පොහසත් කමට එහා ගිය ඊට එහා ගිය හැම අතින්ම පොහසත් රටක් ගොඩනැගීමට අපි තුලත් ඔබ තුලත් අපි සියලු දෙනාටම තිබ්බ උවමනාව අපිට අවශ්‍ය උනේ මීට වඩා පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒ අතින් අපි ශක්තිමත් වෙන අතර ඒ හැම අතින්ම පෝෂණය වෙන හැම අතින්ම ලස්සන වෙන ජීවිත අපි සියලු දෙනාටම ඕනේ. අපේ ප්‍රචාරණ වැඩ කටයුතු ඉවර වෙලා 14 වෙනිදා නැවත වතාවක් ඔබ අතිශයින්ම තීරණාත්මක ඓතිහාසික මැතිවරණයකට ඡන්දෙ දෙන්න යන්න ඕනේ පුරවැසියන් හැටියට. එතකොට ඒ මොහොතත් අපි හිතනවා අර ජනාධිපතිවරණය තරම්ම වැදගත් වෙනවා. මොකද අපි ඔබත් සමග ඒ කතා කරපු ප්‍රතිපත්ති ඒ සැලැස්ම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යථාර්ථයක් බවට පත් කරන්න අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ආ හරි එහෙනම් අපි 11 කලාපරත්තු වෙනවා කලුතරින් පොඩි ප්‍රශ්නයක් ඉතුරු වෙනවා හැබැයි කට්ටියක් විපක්ෂයක් හදන්න උත්සාහ කරනවා කලුතරට එතකොට විපක්ෂයක් කො? හා?
විපක්ෂෙන් වැඩක් නැහැ. එපා. ඕනේ. මම නෙවෙයි කියන්නේ. හොඳේ. මම කිව්වේ නැහැ ඕනේ විපක්ෂයක් ඕනේ නැහැ කියලා. කවක් නැහැ. අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපිට විශ්වාසයි. අපි මාලිමාව හරහා ඉදිරිපත් කළා තියෙන සියලුම පුද්ගලයන් වෙනුවෙන් ව්‍යාපාරයක් හැටියට අපි වග කියනවා. ඒ ව්‍යාපාරයක් හැටියට වග කියනවා කියන්නේ පුද්ගලික දක්ෂතා වලට අති ඒ පුද්ගලික දක්ෂතාව විතරක් නෙවෙයි ඒ සාමූහිකත්ව ඒ සාමූහිකයක් හැටියට අපි එකිනෙකාට වග කියනවා. ඒ එකිනෙකාට වග කියනවා කියන්නේ අපිට එකිනෙකා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. මතකයි මේ ජනමෝහය ඇත්තටම මොහොතේ මා මේ සූදානම් වන්නේ රටේ ආදරණීය අගමැතිවරයාට අගමැති සිටුවම පිළිගැනීමට ලක්මාල් ගුණතිලක මහතාට ආරාධනය කර සිටිනවා. ඒ වගේම අධ්‍යාපන ගවේෂණ කුසියන් පිළිගැනීමට ආචාර්ය WADG වික්‍රමසිංහ මහතාට ආරාධනා කර සිටිනවා. ශ්‍රී ලංකාවේ මේ මජ දේශපාලන සංස්කෘතිය කාන්තාවන් වන අපිව දේශපාලනය කරන්න පෙළඹෙව්වා. කාන්තාවන් වන අපි එක මිටට එකලිභාවත් එක්ක එකතු වෙලා ඉන්නවා විශ්වාසයෙන්. මේ මාසයයි දින කිහිපයක නිහඬ නමුත් සක්‍රීය වැඩපිළිවෙල ගැන විශ්වාසයක් තියලා ඒ වගේම අපේ එකම අභිලාෂයක් මේ දින කිහිපය 24 පැය වෙහෙස වෙලා හරි ඒ අය මේ සටනේදී අපිත් එක්ක එකට හිට ගන්නවා දකින්න එක. ඒකව සහ වක්‍රව දායකත්වය ලබා දුන්නු නිසා එහෙම මේ රටේ ගොඩක් ගෙවල් වල අම්මලා උයපු බත් කට කන්නේ නැහැ. තරුණ දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පාතාලයට ගොදුරු වෙලා. ඒ නිසා පාතාලයට මත්ද්‍රව්‍යයට අත හිත දෙන මහජන නියෝජිතයන් මෙවර පාර්ලිමේන්තුව අද සතියේ අපේ අගමැති සහෝදරියාවනි. ඔව්. ජය වේවා. ජය වේවා. හරි. ශ්‍රී ලංකාවේ මේ හැම දෙනාම ඇවිල්ලා जनाधिपति संविधान विशाल जन सहभागि පාර්ලිමේන්තුවට මාලිමාවට जय वा मातृभूमि जय मेरा सीमा
පාර්ලිමේන්තු මහමැතිවරණයට පාර්ලිමේන්තු යැවීමට පානදුර ආසනේ අපේ අපේක්ෂක තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපේ දිස්ත්‍රික් නායකයා තමයි වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා. ඊගාවට නීතිඥ නිලන්ති කොට්ටාච්චි සහෝදරිය. චන්දිම හෙට්ටියනච්චි සහෝදරයා. අපේ එකම ඉලක්කය අපේ දිස්ත්‍රික්කේ ආසන 14න් ආසන 11ක් බැරනම් 10කටවත් යන්න ඕනේ. ඒකෙන් පානදුර ආසනේ ඉන්න සහෝදරයෝ තුන් දෙනාම සහෝදරී දෙදේ තුන් දෙනාම අපි මේ ගමන යන්න අපේ ප්‍රබල උත්සාහයක් දරලා අපි හැම ගමින් ගමට වසමින් වසමට ගිහිල්ලා ගෙයින් ගෙට ගිහිල්ලා මේ පණිවිඩය දෙනවා. දීලා තමයි මේ පණිවිඩය ගිහිල්ලා දවස ගානේ සහෝදරියෝ සහෝදරයෝ කැප වෙලා කැන්වසින් කරලා එකතු කරගත්ත පිරිසක් මේක කොට්ටාසයකට. හරි. එතකොට දැන් මේකේ මේක කොට්ටාසයකට ආපු සෙනගම් මේ. හරි. එතකොට මේකේ පළවෙනි අභිප්‍රාය තමයි පාර්ලිමේන්තුව කාන්තා නියෝජනයෙන් වැඩි කරන එක. කියලා වැඩි කරන්න අපිට. පුරවණ එක. පාර්ලිමේන්තුව ආසනෙ වැඩි පුර පුරවන්න. ඒ කියන්නේ වැඩිම පාර්ලිමේන්තු අපේක්ෂිකාවන් පාර්ලිමේන්තුවට යවන්න තමයි මේ පාර අපි උත්සාහ කරන්නේ. සාගරනේ ජාතික ජනබල වේගී මාලිමාවේ උගත් හරි එතන ඉන්න අය කිසිම කෙනෙක් නූගත් නැහැ හැම කෙනාම විශ්වවිද්‍යාලවල ඩිග්‍රියක් කරපු ආචාර්ය මහාචාර්ය වෛද්‍යවරු නීතිඥවරු ගුරුවරු එහෙම අය තමයි එතන ඉන්නේ දැන් ඔයගලට කට ඇරලා කියන්න පුළුවන් මෙයාට ඡන්ද දෙන්න කියලා එහෙම එහෙම කට ඇරලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගුරු වරලා නැහැ කුපාඩි අරින්නේ තක්කඩි අරින්නේ අපේ අපේ හැමදේ අපේ දුක සැප දෙකට ඇහුම්කන් දෙන්න පුළුවන් සහෝදරයන් ටිකක් තමයි යවන්නේ අද්දකින් නැහැ කියන අද්දකින් නැති හොර හොරකම් කළා තමයි අද්දකින් නැති ඒගොල්ලන්ට අද්දකින් ලබන්න බැරි හොරකම් කළා නැති නිසා සහෝමිනවන්න